සමන්ත චකවාලි සෝ වත්ත්‍රාගටන් චංතු දේවතා සදදම්මං නිරාජස්ස සුනන්තු සගගමොක්හදන් දම්ම සවන කාලුහෝ අයංභදන්තා දම්ම සවන කාලුෝ අයංභදන්තා දම්ම සවන කාලු අයන් හදංත නමුෝතස්සෙ ভাගෙවෙතු අරහතු සම්මා සම්බුද්ධස්සෙ නමුතස්ස ভাගෙවෙතුවරහතුෝ සම්මා සම්බුද්ධස්ස නමුහතස්ස භගෙවෙතුවරහතු සම් සම්බුද්ධස අතකෝහෝචිත්තොහත්තිසාරි පුත්තෝනචීරසන් සේව කේස මස්න්සුම් ඕහරිතන්වා කාසායානි වත්තානි අත්චාධත්න්වා අහාරසමා අනගාහරියන් පබ්බජි. අතෙකෝෝ ආයසමාචිතතු හතුතිසාරිපුතුතු ඒකෝ වූපකටට අපපමතුතු ආතපි පහිතතුතු විහෙරංතුන්න චිරසන් සීවයසසත්තාය කුල පුත්තා සම්මදීව අගාරස්මා අනගාරියන් පබබජන්ති. තද නුත්න්තරං බ්‍රක්්මචරිය පරියෝසාහනන් දිිටන්ටේව ධම්මේ සයං අභංඥා සච්චිකත්වා උපසම්පජ්ජ විහාසි නාහජති වසිතං බ්‍රක්මචරියන් කතකරනියන් නාපරං ඉත්තත්තායති අmbangඥසි අඥතර්හෝචපනයසමා චිත්තහත්තිසාරිපුත්තුෝ අරහතන් අහෝසිති ශ්‍රද්ධාවන්ත පවතු බෞද්ධ්‍යාරූපවාහිනය ඔස්සේ සෑමදිනකම සජීව දේශනාවක් ලෙසින් සිද්ධ වන ධර්මානු ශාසනාව දැංගෞරවයෙන් ශ්‍රවණය කරන්නටයි මේ පින්වන්ත පිරිස සූධානම්බන්නේ එමෙන්ම ලොව පුරාම ධර්මදාානයක් ලෙස විසුරුවා හැරීමටයි සූදානම් වෙන්නේ. අදමේ දේශලාවේ පින්වන්තදායකත්වය ධර්මින් කටයතු කරන්නේ කඳුබොඩ දෙල්ගොඩ පදිංචි පින්වත් සංජීව ඉදිරිසිංහ සහ සුජීවා කුමාරපිලී යන මවුපිය දෙපල විසින් පින්වත්න පුුණ්‍යානු මෝදනාවන් අපි දේශනාව අවසානයේදිහි සිහිපත් කරන්නට ඉඩ තබමු අද දවස එමෙන්ම මේ වේලාව සුවිශේෂයේ දවසක් එ වගේම සුවිශේෂී වේලාවක් මේ සම්මා සම්බුද්ධ ශසනයේ ප්‍රතිබල සම්පන්න සංග නේතුරුන් වහන්සේ නමක් සංගපීතරූන් වහන්සේ නමක් මේ ශසනයේ මහත් හිඩසක් පිරිමැසූ ගම්බීර දේශනා විලාසයකින් ලොවශෝභමාන කරපු මහා යතිවරයන් වහන්සේ නමකගේ ආදාහන පූජෝත්සවය සිද්ධ වන දවසයි මොහොතයි මේ වෙලාව. ශ්‍රී ලංකාමරපුර මහානි කායි උත්තරීතර මහානායක දුරංදර අග්ග මහා පණ්ඩිත අවසරයි කොටුගොඩ ධම්මාවාසා බිධාන ශ්‍රීමත් නායක මාහිමි පාණන් වහන්සේ අපවත් වීමෙන් අද උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය සිද්ධ වෙන වෙලාව. උන්වහන්සේ මේ රටේ පරමාදර්ශී මහතෙරඋන්වහන්සේ නමක් බොහෝසයෙන් ගුණපුරපු බුහෝපින් ඇතිවවාසේ කළ. එ නිසා මේ දේශනාව ආරම්භ වෙන වෙලාවේ අද අප විසින්ද රැස්කරගන්න මේ අත්‍යධාරතොර කුසල් අපවත්වී වදාල කොටුගොඩ ධම්මාවා සාවිිධාන ශ්‍රීමත් අපේ මහානායක මාහිමි පාණන් වහන්සේට අනුමෝධංකරමු උන්වහන්සේ ප්‍රාර්ථනය බෝධයෙන් මුදුන් පත් කොටගෙන උතුම් නිවනිින්ම සැනසිත්වා කෙලපි මේ වෙලාවේ පින් අනුමෝධංකරමු. විසරුණු සිතකින් දහම දකින්නට අවබෝධ කරන්නට බැරි නිසා දැන්සිියලු දෙනාම එකඟ සිතක් හදාගෙන ගෞරවයෙන් ධරමස්්‍රවනය කරමු. පින්වත්න අද මේ දේශනාව සඳහා මාතෘුකා කල සූත්‍ර දේශනාව සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයිති සූත්‍ර දේශනාවක්. අංගුත්තර නිකායේ දහම්කරුණු හයක් පිළිබඳව දේශනා කළ දේශනාවන් ඇතුළත් කොටසට කියනවා චක්හ නිපාතයේ කියලා. ඒ චක්ක නිපාතයේ තවත් වර්ගකිරීම් රාශ්ියක් තියෙනව පින්න තුනේ ඒ අතර එක වර්ගයක් මහා වර්ගයහි කියලා කියන්නේ. ඒ මහා වර්ගයේ සූත්‍ර දේශනාවක් තියෙනවා සූත්‍රයේ නම හත්ති සාරිපුත්ත කියන සූත්‍ර දේශනාව සූත්‍රපිටකයේ අංගුත්තර නිකායේ චක්ක නිපාතයේ මහාවර්ගයේ සූත්‍රයේ නම හත්ති සාරිපුත්ත කියන සූත්‍ර දේශනාව දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ දේශනාව එහෙනම් සාරිපුත්්ත මහරහතන් වහන්සේ විසින් කලා හෝ සාරිපුත්්ත මහරහතන් වහන්සේට කලාා කියලා. මෙතන සාරිපුත්්ත කියලා කියන්නේ. මේ සම්බුද්ධ ශාසනයේ දවිතීය වූ ප්‍රඥාවන්ත භික්ෂූන් අතර අගපදිී ලැබූ සාරිපපුත්්ත මහරහතන් වහන්ේ නෙවෙයි. පෙන්වත්න හත්ති සාරී කියලා බැමිණියක් හිටිය හත්ති සාරී කියලා සාරිපුත්තයන් වහන්සේගේත් අම්ම සාරී බැමිණියයි. දෙ මුන්වහන්සේගේ නම සාරිපුත්ත නෙමෙයි. හත්තිසාරී කියන බැමිණියගේ පුත්‍ර වූ චිත්‍ර කියලා චිත්ත කියලා හිටිය ස්වාමින්න් වහන්සේ නක්. අන්න ඒ චිත්ත හාමුදුරෝ මුල්කරගෙන තමයි මේ දේශනාව සිද්ධ වනේ. ඒ නිසා තමයි හත්තිසාරි පුත්ත කියන නාමයෙන් මේ සූත්‍ර දේශනාව අඳුන්වල තියෙන්නේ දේශනාව කළේ චිත්ත කියන හාමුදුරුවන්ට ඒ චිත්ත කියන හාමුදුරුවෝත් හත්තිසාරී කියල බැමිණියකකි පුතෙක්. අතාගත සම්මාසම් බුදුරජාණන් වහන්සේ සමයි වැඩහිටිය පින්වත්න බරණැස්නුවර එසි පතන මිගදායි. ඒ කාලේ බොහෝ භික්‍ෂූන් වහන්සේලා පින්වත්නි උදෑසන දං වලඳලා පින්ඩපාති වැඩලා දහවල් කාලයේ පින්්ඩපාතින් වැලකුණා. වැලකිලා මණ්ඩ මාල කියලා ස්ථානයක් තිබන මේ මණ්ඩ මාලයට රැසනා. බොහෝ භික්ෂූන් වහන්සේලා මේ මණ්ඩ මාලයට රැස්වෙලා උන්වහන්සේලා සියලු දෙනා වහන්සේලාම පින්වත්නි දැන් අභිධර්ම කතා පවත්තුමින් ඉන්නවා ඒ ඒ අය අභිධර්ම කතා කරනවා පින්වත්න තතාගත බුදුරජාණන් වහන්සේ අපිට අවවාදයක් කරලා තියෙනවා අපි රැස්සු නහම කළයුතු කාරණ පිළිබඳව පි රැස්වීම්තන දෙන්නේ කරි තුන්දනය කරි හතර දෙනෙක් කරි කොහොම හරි එකතු වෙන හමුුවෙන රැස්වෙන වෙලාවක් අන්නේ රැස්සූ අවස්ථාවන් වලදී අපිට කරන්න කියලා තියෙන පින්නතුනෙ වැඩ දෙකයි. මොනවදේ වැඩ දෙක අපිට කරන්න කෙල තියෙන. සන්න පතිතානං වෝ භික්කවේ දයන් කරණීයන් රැස්සූුවන් විසින් මහනෙනෙ කළ යුතු කටයුතු දෙකක් තියෙනවා. පළවනක ධම්මීවා කතා කතා කරනවා නම් දෙහැමි කතාවක් කලාටකමක් නෑ. දැහැමි කතාව කිව්වේ අකුසල් වැඩෙන්න්නේ නැති කෙලෙස් වැඩෙන්න නැති අකුසල් දුරුවීම පිණිස පවතින කෙලෙස් දු පිණිස පවතින කතා තියනවා. අප පිච්ච කතා සන්තුුට්ටි කතා. පේච්චතාවේ පිළිබඳ කතාව ලදදේකින් සතුටුුවීම පිළිබඳ කතාව කාමයන්ගේ ආදීනව පිළිබඳ කතාව අන්න ඒ වගේ කතාවක් කලාට කමක් නෑ අකුසල් වැඩින් නැති කෙලෙස් වැඩින් නැති අකුසල් දුරුවෙන කෙලෙස් දුරුවෙන කතාවක් කලාටකමක් නෑ එහෙම කතාභහක නිරතුනාට කමක් නෑ එහෙම කතාවකට නිධානයක් නැත්තං එහෙම කතාවක් කරන්නේ නැත්තං කරන්න කිව ඊළඟ වැඩේ තමයිම කක්ද. අරියෝවා තුන්හි බාවෝ ආය වූ නිහට බවින් ඉඳකිව්වා එකනෙ කතා කරන වලන් හොඳ දෙයක් කතා කරන්න නැත්තන්ං කටපියාගෙන ඉඳ කෙලකිවේ. ඇයි වචනය හිතන් එපා පින්නත්න සැහැල්ලුවෙන් වචනය නිසා මුන්න තරන්න අකුසල් කරනවාද. රඟුනෝද. ඒ නිසයි බුදුහාමුදුරු වදාලේ කතා කරනවනං දැහැමි කතාවක්කමක් නෑ එහෙම දැහැමි කතාවක් කරන්න නැත්තං හොදමදේ තමයි නිහඩ වෙලයිද. ඉතිං දෙැම් බොහෝ භික්ෂූන් වහන්සේලා පින්වතුන මණ්ඩ මාලයට රැස්වෙලා අභිධර්මයේ පිළිබඳව නොේ කතා භහසා කච්ඡා පින්වත්මි පවත්තුමින් ඉන්න වෙලාව මෙන්න මේ වෙලා වී මේ සූත්‍රයට මුල් වෙච්ච. හත්තිසාරී කියන බැමිණියගේ පුත්‍රය වෙච්ච චිත්ත කියන හාමුදුරුවෝ අනික් බොහෝ හාමුදුරුවරු අභිධර්ම කතාවක රද්ධි පින් උතුන මේ හාමුදුරුව අතර තුරින් අතර තුරින් වෙන වෙන කතා කරනු. දෙැම් මේ අනෙක් ස්වාමීන් වහන්සේලා අභිධරමයේ පිළිබඳ දහම් සකච්ඡාවක්. මෙ චිත්ත කියන හාමුදුරුවෝ මොකද කරන්නේ. අර කතාවට යොමුුවෙන් නැතිව ඒ කතාවට ඉඩදි නැතිව ඒ කතාවට බාධක විමින් පිනුතුන වෙනවෙන වෙනෙන කතාවක් අතරතුරෙන් අතරතුරෙන් නගනෝ. එතකොට බලන්න පින්වත්න දැන් ඒ අතරතුරෙන් කතා බහ නගත්්දී මේක දැක්කා මහා කොට්ටිත කියන හාමුදුරු. මහා කොට්ටිත හාමුදුරුව කියල කියන්නේ මේ ශාසනයේ වැඩයිඳපු මහා රහතන් වහන්සේ නමක් පින් නතුනේ බුදුමුවින් අගපදවයක් ලබපු මහා කොට්ිත මහ රහතන් වහන්සට තිබුණු අගපදවීම කද පින් න්නත්නී චතු පටිසම්පදාවන්හි දක්ෂ භික්‍ෂූන් අතර උන්වහන්සේ ගරයි චතුපටි සම්බිදා කියන්නේ තිවත්න අත් ධම්ම නිරුත්ති පටිභාන මෙන්න මේ වට කියනවා පින්වත්න චතු පටිසම්බිදහා කියලා. මේ ච පටිසම්බිධාවන්හි දක්ෂ භික්‍ෂූන් අතර මහා කොට්ටිත මහරහතන් වහන්සේ අග්‍රයි. දැන් බොහෝ භික්‍ෂූන් වහන්සේලා බිධර්ම කතාව කර කරයින්න අතරතුර චිත්ත කියන හාමුදුරුවෝ ඒ අතර තුරෙන් වෙනවෙන වෙනවෙන කතා කරද්දී. මහා කොට්ටිත හාමුදුරෝ කිව්වා, ආශ්මතුන් වහංස චිත්තහා මුදුරුවනේ බොහෝ භික්‍ෂූන් වහන්සේ අභිධරමය කතා කරන වෙලාවනේ මේ වෙලාව ඔබවහන්සේ අතරතුරෙන් කතා කරන්න කතා කරන්න එපා. ඔබ වහන්සේ ඒ අභිධරම කතාාව අවසං වෙනකං ින්ද ඊට පස කතා කරන්න පුළුවන්නේ.ඒ නිසා ඔබ වහන්සේ ඒ කතාව අවසං වෙන තුරාපොඩ්ඩක් ඉවසන්ඩ. අතරතුරෙන් කතා කරන්න එපා එක සුදුසුනෑනේ. ඒනිසා කතා නොකර පොඩ්ඩක් ඉන්නකිව ඒ අභිධර්ම කතාව නිමා වෙනකං. බණන්නකො හොඳ අවවාදයක් නක ලේපින් නොත්න්නේ ධර්ම දේශනාවක් වුන්නත් පැවැත්වෙන කොට අතරතුර කතා සිද්ධ වුනහම පින්වත්න ඒක ධර්ම ගෞරවයට හානියක් බොහෝ දෙනෙක් බනාහනකට ඒක ලොකු පලිබෝධයක් වෙනවනේ ඒ නිසා ඒ අදාළ ධර්මකාරණය ඉවර වෙනකං ඉවසනයක තමයි හොඳමදේ. දැන් කොට්ටිත හාමුදුරුවු අතවවාද කළා ඇවැත්නි චිත්ත හාමුදුරුවනේ ටෙකක් ඔබ වහන්සේ ඉවසන්ඩ මේ බොහෝ භික්‍ෂූන් වහන්සේලා අභිධර්ම කතාව කරන වෙලාව එනිසා මේ කතාව ඉවරමෙනකං ඉවසඩ ටිකක්. ඊට පස්සෙ ඔ වහන්සේට වුවමනාදේ කතා කරන්න පුළුවන්නේ. මෙහෙම කොට්ටිත හාමුදුරුව අවවාද කලාට පස්සේ චිත්ත කියන හාමුරුවන්ගේ යහළු හාමුරුවන්වන. මේ අහලු හාමුදුරුවටි කට්ිත හාදුරලකටාව ඇවිල්ල කිව්වා මහා කොට්ටිත හාමුදුරුවනේ චිත්ත හාමුදුරුවන්ට හෙම කියන්නෙපා කිව්වා චිත්ත හාමුදුරුවට හෙම කියන්න එපා චිත්ත හාමුදුරුව හත්තිසාරය පුත්ත වූ චිත්ත හාමුදුරුව බොහෝම දක්ෂයිඒවගේම හරි පණ්ඩිතයි බොහෝම ව්‍යක්තයි උන්වහන්සේ ඉතාම දක්ෂයි අබිධර්ම කතා කරන්න උවහස දක්ෂයි. ඒ නිසා උන්වහන්සේව පිටමං කරන්න එපා න්වහන්සේව බැහර කරන්න එපා උන්වහන්සේ බොහොම පණ්ඩිත දක්ෂ කෙනෙක්. උන්වහන්සේ තබිධර්ම කතා කරන්න දක්ෂ කෙනෙක් කියල දැන් කවුද කියන්නේ චිත්ත හාමුදුරුවන්ගේ යාලු හාමුදුරුවටික අන්න ඒ වෙලා වේ මහා කොට්ටි ත හාමුදුරු හරි ලස්ස නබවාදයක් කළා. උන්වහන්සේ කියනව ඇවැත්න මේ ශාසනයේ සමහර පුද්ගලයෝ ඉන්නව කිව්වා. ඒ පුද්ගලයා ගිහිහියෙක් වෙන්නත් පුළුවන් පැවිද දෙෙක් වෙන්නත් පුළුවන්. ඇවැත්ති මේ ශාසනයේ ඇතැම් පුද්ගලයෝ ඉන්නවා ඒ පුද්ගලයෝ ශාස්රෘූන් වහන්සේ ළඟ ඉන්නකං ගරු කළ යුතු සිල් ගුණ සපිරි වූ තෙරුන් වහන්සේ නමක් සමීපයේ ඉන්නකං හරි ශාන්තයි. හරීම සංගරයි. අතිශ්‍යයින්මනිවිලඉන්නවා. කොච්චර වෙනකන්ද ශාතරුන් වහන්සේ ළඟ ඉන්නකං එක්කෝ සිල්ගුණ සපිරි ගරු කළ යුතු තෙරුන් වහන්සේ නමක් ළඟ ඉන්නකං ඒ වෙලාව වෙනකම් හරි හොඳයි. හරි ශාන්තයි. අ කීකරුයි අතිශයින්ම කීකරුයි ටිකක් එහෙම නෙමේ අතිශයින්ම කීකරුයි. හැබැයි යම් වෙලාවක ශාස්ෘන් වහන්සේ ළඟ නැත්තං. සිල්ගුණ සපිරි ගරු කළ හිතු තෙරුන් වහන්සේ නමකුත් ළඟ නැත්තං. ඒ පුද්ගලයා අර කීකරු භාවය එතකුට නෑ. අර ශාන්තභාවය එතකොට නෑ. අර නිවිච්ච බව එතකොට නෑ. ශාතරන් වහන්සේ ඟ ඉන්නකොට වැඩිහිට ගරු කළ ුතු තෙරුන් වහන්සේ නමක් ළඟ ඉන්නකොට හරි කීකරුයි හරි ශාන්තයි. අතිශයින්ම උපශාන්තයි. හැබැයි උන්වහන්සලා නැති වෙනකොට මේ භික්‍ෂුව හරි මේ පුද්ගලයා එහෙම සංවරනෑ. එහෙම ශාන්තනෑ එහෙම කීකරුණෑ ඒ වෙලාවට මොකද කරන්නේ භික්ෂූ නෙක් හරි භික්‍ෂුණීන් එක්ක හරි උපාල්සක පිරිසක් එක්ක හරි උපාසිකා පිරිසක් එක්ක හරි රාජ්‍ය රාජ මහාමාත්‍යදීන්න එක්ක හරි එකන අද කාලේ නම් දේශපාලක්ඥයෝ දේශපාලක්ඥෝ එක්ක හරි එහෙමත් නැත්තං වෙනත් වෙනත් ආගම්වල වෙනත් වෙනත් ඔහේ සිල්ගුණ නැතුව ජීවත් වෙන මිනිස්සුව එක් හරි තොරතෝංචියයක් නැති අල්ලාප සල්ලාපේ කතා වහේ යෙදිල ඉන්නවා. දැ ශාස්තරුන් වහන්සේ ළඟඉන්නකොට ගරු කල ේුතු තෙරුන් වහන්සේ ළමක් ළඟෙන්න්න ඔටු කොහො හිටිය. හරි ශාන්තයි හරි කීකරුයි. අති ශයින්ම උප්‍රශාන්තයි. හැබැයි උන්වහන්සේලා ළඟ නැති උනාම කාගෙත් එක්ක හරිකමක් නෑ පින් වතුන නිමාවක් නැති කතා බහ පටන්ගන්න. ඉවරයක් නැති අගක් මුලක් නැති කතා භහක් පටන් ගන්නවා නිමාවක් නැතුව රෑවෙන අපේ නෑ එලිවෙන අප පේෙෙන්න්නැ පිනතුන කතා කරනවා. දැන් එහෙම කතා කරනකොට කතා කරනකොට අර ශාස්තරෘන් වහන්සේ ළඟයින්න වෙලාවේ තිබිච්ච සංවර භාවේ පවත්වගන්න පුළුවන්ද. ඒ ශාන්තභාවේ ඒ කීකරු භාවේ පවත්වගන්න පුළුවන්ද ම කීකරුභාවයක් පවත්වගන්න බෑ ශාසන විරෝධී වූ ශාසනයේ ශාන්තභාවයට පටහැනි වූ නොඒෙක් කතාබහියේදිලා ඉඳලා ඉඳලා ඉඳ ඉඳ කෙලෙස් දියුණු කරගන්නවා. කෙලෙස් දවුණු කරගන පින්වත්න රාගසිතට අහුවෙනවා රාගසිත උපදිනවා ඇයි නොයෙක් නොයෙක් දෙනාක් නොයෙක් නොයෙක් ආකාර කෙලවරක් නැති කතාබානෙේ. ඔන්නා පවුරාගසිත හැදිලා නොබෝ කාලයකදීම මොකො දෙවෙන්නේ මේ පුද්ගලයා භික්ෂුවක් නං සිවුර හැරදාලක් ගිහි බවට පත්වයෝ. සිවුර හැරදාලා ගිහි බවට පත්වෙනවා. පින්වත්නී හිතල බලන්නකු ගුණවන්ත වූ ගුරුදේවයන් වහන්සේලා සමීපයහි ශිෂ්්‍රියෝ හැදෙනතා කල් බාහිර සමාජයට අනවශ්‍ය විදිහයට විවෘතනය. ඒ තාකඋන් වහන්සල සිවුරීන්නෝ. හැබැයි යම්කාලෙක ස්වකී හාචාරිවිපාධ්‍යායන් වහන්සේලාගින් තරමක් කරි දුරස් වෙලා වෙනත් වෙනත් සමාජයේ තොරතෝංචයක් නැති කතාබහට සමාජයට විවෘත වුණහම බොහෝ විටකදි පින්නුතුනේ හාමුදුරුවරු සිවුරේ බොහෝ කල්ට දෙන්නේ. බලන්නකෝ. දැන් කෞුද මේ අවවාද කරන්නේ මහා කොට්ටිත හාමුදුරුව. කාටද චිත්ත හාමුදුරුවන්ගේ යාළුවන්ට හරි ලස්සන උපමාවක් කිව්වා. ඇවැත්න ගොයමකට බැහැල ගොයන් කාපු ගවයකින්වා. දැම් මේ ගව යව අල්ලගෙන දංවැලකින් හොඳට හිර කරල ගැට ගහලා කම්බයකින් හොඳට හිර කරලා ගැටගහල තියනවා. මකද කාරණය ගොයමකට බැහැල ගොයන්කාපු නිසා. දැන් මේ ගවයාව අල්ලගෙන හිර කරලා ගැටගැහවට පස්සේ. කවුරු හරි කිවොත් එෙහෙම අයෙනම් මේ ගවයා ගොයන් කන්නෙම නෑ කියලා. ඒ කතාව සාර්ථකද නැද්ද කිලහවා. සාර්ථකද නැද්ද. සාර්ථක නෑ. යම් වෙලාවක නම් මේ බැඳුම කඩාගඩ පුළුවන් වෙන්නේ. යම් වෙලාව නම් මේ බන්ධනයේ සිදගණ්ඩ පුළුවන් වෙන්නේ සිඳිච්ච ගමන් ලිහිච්ච ගමන් මේ ගව ආයත්කො හටද. ? යිත් ගොහෙමට කිව්වා දැම් මේ උපමාව තම තමන්ට ගැලපෙන ගැලපෙන ප්‍රමාණවලින් පිනොත්ති ගලපගන්න. සමහර විටකදී දම් සභා මණ්ඩපේක හරිී සංවරයි ඉහිර කරලා ගැටගැහුවෝ වගේ. හැබැයි බණ මඩුවෙන් එලියට ගිහම අයිත් ගොහෙමට. සමහරය අවත් කෙනෙක් ළඟ ඉන්නකං හරී සංසුන් කවුරුත් නැති දැන බලන්ඩෝන යාලග හැසිරීම. පිට අස්තරාය ඉන්න තැන හරී ශාන්තයි බෝධි සත්වයෙක් වගේ හැබැයි ඒ අයි නැතිවෙල බලන්ඩෝන තමන්ගේ ඇයි සම්මතායක යාල ජීවත්වෙන හැටි. හැම්ම තැනව එක විදිහනෑ. ඇයිඒ ටික කාලයක් යනකොට පෙන්වත්න කෙලෙස්වලට දැඩි කෙස්වලට අහුන. හ කුච්ච ලස්සඳදම දේශනා කියල. මහා කොට්ටි තහාදුර ඒලාව කියන වන්නේ වගේ තමයි එවැත්නී සමහර පුද්ගලයෝ ශාස්රුන් වහන්සේ හරි ගරු කල යුතු මහතරුන් වහන්සේ නමක් හරි ළඟඉන්නකක් හොදයි. හරි සංවරයි, හරි ශාන්තයි හරි කීකරවි. හැබැයි එහෙම කෙනෙක් ළඟ නැති වනාම. මේ ලෝකයේ කතා කරන්්ඩෝ නහත් එක්කයි නොකරණ්ඩෝ න අයත් එක්කයි කතා කරන්්ඩෝනදේ එපාද ඔක්කෝම කතා කරලා ආයෙත් කෙලෙස්වලින් වැඩිල 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 රාගේෙට අහුවෙල සිවරදාල ඇනොවකිවා. ඊළඟට මහා කොට්ටිත හාමුදුරෝ කියනවා ඇවැත්න ඒ විතරක් නෙවෙයි. යම් භික්‍ෂුවක් ඉන්නවා මේ භික්‍ෂුව කාමයන්ගෙන් වෙන්වා කුසලයන්ගෙන් වෙන්ව. ප්‍රථමත් ධ්‍යානයත් උපද්දව ගන්නවා. ප්‍රථමත් ධ්‍යාන සමාධියත් උපද්දව ගන්නවා. එතකො බලඩුකු ධ්‍යානයක් උපද්දවා ගන්නවා කිය එක ලේසි දෙයක් නෙමෙයිනි. ඒකට අකුසලයන් බැහැර කරන්න ඕන කෙලෙස් දරම් බැහර කරණ්ඩුවන. නේද විවිච්චේව කාමිහි විච්ච අකුසලෙහි අකුසලය කාමේ බැහැර කර්ඩුව නෑ. ඒවා සිතින් බැහැර කරලා පින්වත්ති ප්‍රථමත් ධ්‍යානයත් උපද්දවා ගන්නවා. දෙැමට හිතෙනවා ම ප්‍රථම ධ්‍යාණය උපද වගත්තා. දෙම්ම ප්‍රථමධ්‍යානයේ ලබාගෙනයි ඉන්නේ. එහෙම හිතුවට ඒ බබත් දැනදැනම දැන දැනම මොකද කරන්නේ. ආපහු කතා කරනවා භික්‍ෂු පිරිසෙක් හරි, භික්ෂුණී පිරිසෙක් හරි උපාසක පිරිසෙක් හරි උපාසිකා පිරිසෙක් හරි, රාජ රාජ මහාමාත්‍යාධහින්නෙක් හරි, ව වෙනත් සිල් ගුණ නැති අඒ කහරි නිමාවක් නැති කතාබහට පැටලෙනෝ. නිමාවක් නැති ඇසුරකට පටන් ගන්නෝ. අයිත්මකද වෙන්නේ. ප්‍රථමත් ධ්‍යානය උපද්ද වගත්තු කෙනාග හිත රාගිං යට වෙලානෝ. බලන්නක බැහැර කරපු කාමයම ඒ කාමේ විසින් මාපහුමේ ධ්‍යාන සිතයට කරනවද නැද්ද ඒයි ධ්‍යාන සිත යට කර නොබ නොත්ති මොකොද වෙන්නේ ප්‍රථමත් ධ්‍යානය උපද්ධ වගන වාසය කරපු කෙනානත් ඕන නැති සමාජඇත්තෙක්ක ඕන නැති තරන්ගලු දෙරු කරන්න පටන්ගත්තම තොර තෝංචයක් නැති කතාවෙන් කෙලෙස් වඩන්න පටන්ගත්තම බලාපොරොත් වෙන්න කියනවා වැඩිකල් යන්න කලින්ම රාග සිතට අහු වෙලා සිවර ෑරදාලයන හයට මොන වගේද ලස්සන උපමාවක් කියනෝ. මහ කොට්ි තහමුදුරු. ඇවැත් හතරමං හන්දියක වැස්සක් වෙහලා සිරිපොදක් වැටිලා ඒ හතරමං හන්දියේ තියෙන දූවිලි ගතිය මුළුමනින්ම නැති වෙලා. දැ ද විිල්ලක් නෑ හතරමං හන්දිී ැන් කවුරුහරි කිව්වොත්තහෙම යිනම් මේ හතරමංහන්දයේ දූවිල්ලක් තියෙන්නෙම නෑ ආයිනම් මේ හතරමංහන්දියය දූවිල්ලක් ඇතිවෙන්නෙම නෑ කියලා ඒ කතාව නිවැරදි කතාවක්ද නැ්ද. ඒ කතාව නිවැරදි කතාවක් නෙමෙයි ඇයි ටික දවසක් පායලා ඇත්තු අශ්වයෝ කරත්ත එහෙම ගියාට පස්සේ ආපහු වාරයක් මොකොද වෙන්නේ. අර යටපත් වෙච්ච දවිල්ල ආය මතු වෙනවා. න්න ඒ වගේ යටපත් වෙච්ච දූවිල්ල ආහෙ මතු වෙනවා වගේ පින්වත්න ප්‍රථමත් ධ්‍යානයේ උපද්ධ වගෙන වාසේ කළත්. මේ රාගාදී කෙලෙස් ධර්ම ආපහු ආපහු මතුවෙන්න පුළුවන්ද බැරිද. ආපහු මතුවෙන්න පුළුවන් කිව්වා. එදාට යිත්සිවරුදා යන. ්‍යන උපද්ද වගෙන හිටිය. බලන්න්න කොච්චර වටවාද දෙ කියලා එතකොට හිතන්න? කොච්චර අමාරුවෙන් උපයාගත්තු දොනය උනත් පින්වත්නී අපේ තියෙන දැඩි කෙලෙස් නිසා අහිමියනවද නැද්ද අහිමියනවා. ඊළඟට කියනවා ඇවැත් යම් පුද්ගලය කවා මේ ශසනයේ ඒ පුද්ගලයා ප්‍රථමත් දෙහානයක් ඉක්මවා දවිතීයත් දිහානයක් උපයගන්නවා. ද්‍රීය අධ්‍යානයත් උපයා ගන්නවා. දවිතී අද්‍යානයත් උපයාගෙන දැන් මෙයා දන්නවා. මම දවිතී අධ්‍යානයත් උපදවාගත්තා කියලා. එහෙත් දවිතී අධ්‍යානය උපදවාගත්තා වූ මේ පුද්ගලයා එයි පස්සේ මොකද කරන්න පින්නතුනේ ආ පහු භික්ෂ පිරිසක් එක්ක භික්‍ෂුුණී පිරිසක්ක එක්ක එක්කෝ උපාසක පිරිසක් එක්ක උපාසිකා පිරිසක් එක්ක රජවරු ඇමතිවරු එ ඊළංඟට ගුණදම් නැති සිල්ගුණ නැති නොඒක් දෙනා එක්ක ආපහු පින්නුතුනේ ගණු දෙනුව ඇසුර වැඩිවෙෙන්ඩ පටන්ගන්නවා. දැන් ආයෙත් ඒ ඒක ඇසුර වැඩි වෙලා නිමාවක් නැති කතාබහක් පටන්ගන්නවා දෙැන් මේ කතා බහ කළ යුතු කතාද පටන්ගන්නන්නේ නොකළ යුතු ක කතාද පටන්ගන්න පටන් ගත්ත ගමන් පටන්ගන්නේ තාා නොකළ යුතු කතා. දැන් ඒකින් ආපහු අනුග්‍රහයක් හැදෙනවා යට පත්කරගත්තු කෙලිස් ධර්මටික ආය මතු කරගන්න. දැන් බිතී අධ්‍යානය උපද්ද වගත්තු මේ පුද්ගලයා ආපහු අර මිනිස් සුත් එෙක්කං නිමාවක් නැති කතා බහට ලැජ්ජ බයිනැතුව පටන් ගත්තට පස්සේ. පවත්න මේ ලෝකේ හැමෝම සීමාවන්ගේෙන් එහ පත්ේ ගිහිල්ල ඇසුරු කරන්න පටන්ගත් අතර පස්සේ. ආපහුමොකද වෙන්න පින්නත්න්නේේ ආයයිත් අර රාගාදී කෙලෙස් සිතිවිලිටික ට යයි කෙලෙස්ටිකුඩට මතු වෙන්න පටන්ගන්නවා. අයිත් රාගාදී කෙස්ටික උඩට මතු වෙලා පින්නතුනේ. ඒ රාග සිතට අහුවෙලා යටවෙලා අන්නේ ඒ පුද්ගලයා භික්ෂුවක් නං සිවුර ඇරදාලා යනවා ඒ පුද්දලයක් ගිහි කෙනෙක් නං. තමම්පුරන සිල් ගුණ දම් අතෑරල ආපහුවාරයක් සිිල් පද කඩකඩ හරි කමන්නය පින්වතුනේ සතුටුවෙන බලවා. ලස්සන උපමාවක් කිව්වා. එක දිය විලක් තියෙනවා. ඒ දිය විලේ සිිප්පි බෙල්ලෝ හෙම පින්වතුනේ වතුර හින්දිලා උඩට මතු විරවණේ. හැබැයි යම් කාලෙක හොදට මේ පැත්තට වැහලා වැහලා වැහල පින්නවතුනේ මතුපිට මතුවෙලා තිබිච්ච මේ සිප්ි බෙල්ලෝ හෙම පේනෙවත් නැතිවෙන්න පින්නතුනේ යට වෙලානවා. පේනෙවත් නැතුව යට වෙනවා. දැන් කවරුහරි කිව්වොත් එහෙම යනම් මේ සිප්පිබෙල්ලෝ මතුවෙන් නැ කියලා පිනති මේ කතාව මුළුම නිින්ම නිවැරදි කතාවත්ද. නිවැරදි කතාවක් නෙමෙයි. ඇයි? වතුර ගොවිතැම්තට හරිමිනි සුගන්නවා. ඒවගේම නොයෙක් සතුව ඇවිල්ල මේක පානය කරනවා. කාලයක් වැස්ස නැතුව ආපහු මේ දියවිල සිඳිලගයාාට පස්සේ එතෙක් යට වෙලා තිබච් සිපිබෙල්ලොටික ආපහඩට මතුවෙන නොද නැද. ආපහුඩට මතුවනවා. අන්න ඒ වගේ කිව්වා යටවෙච්ච සිප්පිබෙල්ලො ටික ආයුඩට මතුවයෙනවා වගේ පායන්න පටන්ගත්තම දෙටී අධ්‍යානයට පැමිණි පැමිණි උනත් පින්නතුනේ දවිටී අධ්‍යානයේ පද්ද වාගත්තා උනත්. පින්වත්න සමාජයේ නොයෙක් නොයි පුද්ගල යන්න එක් නිමාවක් නැති කතා බහත් එක්කං ඇලිලා ගැලිල කටයුතු කරන්න පටන්ගත්තොත් අරයටපත් එච්ි කෙස්ටික සිප්ි බෙල්ලො මතු වුණා වගේ ආය මතු වෙන ොද නැද්ද. ආය මතුවන්න පටන් ගන්නවා. හරිටට දියවිලෙයි? පපිෙල්ලොට මතුුණාවගේ අය තුවවෙන්න පටන්ගන්නවා දැන් ඒ රාගාදී කෙලෙස් මතුවෙලා ඒ රාග සිතට යටවෙලා ඒ භික්‍ෂුවක් නම් සිවර ඇරදාලා යනවා. ඒ ගිහි කෙනෙක් නම් තම රකින සිල් ගුණ දම් ටික අත්තර ලදානො මේ කාම ලෝකයේ මොනොවක් කර ලාහරි කමන්නේ ආශ්වාදුවයනවා. බලන්නක මේ දේශනා කළ දේශනාව කච්චර ලස්සනකි. ඊළඟට කියනවා ඇවැත්න මේ ශාසනයේ යම් පුද්ගලය කින්නවා ඒ පුද්ගලයා ෘ තෘතිී අධ්‍යානයත් උපදවාගෙන වාසේ කරනවා. ප්‍රථමධ්‍යානයේ දති අධ්‍යානයනේ තෘතිී අධ්‍යානයත්තු පද වගෙන. ඒත් තුන්වෙනි ධ්‍යානයටත්. පත්වෙලා ඒ තුන්වනි ධ්‍යානය උපද්දවාගත්තා වූ ඒ පුද්ගලයා. තමන් දන්නවා මම දැන් තුන්වෙනි ධ්‍යානය උපේගැ මේ වාසේ කරන්න. මමේ තෘතිීයත් ධ්‍යානය උපදවගැයි වාසය කරන කළ දන්නවා. ඒ දැන දැනම ආපහු වාරයයා භික්ෂු පිරිසෙක් හරි, භික්ෂුණේ පරිසෙක් හරි උපසකවූ පිරිසක්කෙක් හරි පාසිකා වූ පිරිසක්කෙක් අහරි. රජවරු මැති ඇමතිවරුවෙක් අහරි ගුණදම් නැති කවු කාත් එක් අහරි නිමාවක් නැති කතා බහක් ආශ්‍රයක් සමීප බවක් ගොඩ නගා ගන්න පටන් ගන්නවා. එකන ඕන නැති විදිහයට ගණුදනුව පටන්ගන්නවා නිමාවක් නැති කතා බහකිින්. දැන් තෘතිී අධ්‍යානයක් උපද්ද වගත්තු කෙනා. හැබැයි. තෘතිී අධ්‍යානය උපද්ද වගත්තු කෙනත් එදාට ඒ උපදින ලාමක කෙස් දර්මටාපහවාරය හවු නොද ැද හ අහුවවා ආයත් තර කෙලෙස් ගොට වැටවා ධ්‍යානයෙන් පිරිහිලා. ලස්සන උපමාවක් පෙන්න්නනවා. යම්කිසි පුද්ගලය ඉන්නවා ඉතාම ප්‍රනීත භෝජන අනුභබව කරලා හොඳටම බඩ පිරිලා. ප්‍රනීත භෝජන මේ තෘතිය අධ්‍යානයක් හරීට එහෙමයි හරි ප්‍රනීතයි. ඉතින් ප්‍රනීත භෝජනයක් අනුබව කරලා හොඳටම කුස පිරෙන්ඩ. කුස පිරෙන්ඩම පින්වත්නී ප්‍රනීත භෝජනයක් අනුභව කරපු හීල් බතක් කන්න කිවොත් එහෙමයා කැමැතිද. හිීල් බතක් කන්න කිවොත් ීතල වෙච්ච බතක් කන්න කිවොත් කමැති නෑ. ප්‍රනීත භෝජනයක් උදේ අනුභව කරලා මුද්දට කුස පුරවගත්තු කෙනකට කිවොත් එහම ඒ රෑව යපටිකත් තියෙනවා කන්න කියලා? කැමතිද කන්නමන. හැබැයි දැන් කවුරු හරි කියනවා ආය නම් මේ මනුස්සයක් අවදාාක්වත් හීලිවූ බතක් කන්නෙම නෑ කියලා කියල. මේක හරිද හරිද පව ෑ ඇයි යම් හෝරාගානකින් ප්‍රනීත භෝජන ඒ තියන ජවය ඒ තිය පින්වත්න ගුණය සිඳිලගියාට පස්සේ කොද වෙන්නේ පහු අරමනුසයාර හිීල් බත වනත් කණ්ඩ පටන් ගන්නවාද නැද්ද ආපහු හීල් බත වනත් කණඩ පටන් ගන්නවා. ප්‍රනීත භෝජනයේ වනත් පින්වත්නි මේ රසය ගුණය පවතින කාලසීමාවක් තියෙනවනේ ඒ අවසං වුණහම ආය හීල් බතටම ඒ මනුසේ නො. කොට්ටි තහාමුදුරුවෝ දේශනා කලා ඇවැත්නි අන්න ඒ වගේ තමයිකිව්වා. ප්‍රනීත භෝජනයක් අනුභව කරපු කෙනෙක් ඒ ආහාරෙන් බඩ පිරිලතියනකං හීලිවූ බතක් කන්නෙ නෑ. හැබැයි ආපහු බඩගිනි වනාට පස්සේ ප්‍රනීත භෝජන නැති කෙනා හීළිබතත් කනවයකි වවා. ඒ වගේ යම්කිසි කෙනෙක් තෘතිී අ ධ්‍යානය උපදවගෙන වාසය කළත්. ඒ ්‍යාන සුවය පවත්වාගන්නතා කල්, හිසුවේ තියෙනවා නමුත් ඒ තෘතිී අධ්‍යානය පද්ධවාගත්තා කියලා දැනගෙනත් මේ නොයෙකුත් සමාජයන්නෙක්ක ගණබහතුරතුූංචියයක් නැතිව පටන්ගත් තොත් රාගාදී කෙලෙස් ධර්මටික පින්න තුනේ ආපහුවාරයක් මතුවෙන්න පටන්ගන්නවා. රාගාදී කෙලෙස් ධර්මටික ආපහු මතුවෙලා භික්ෂුවක් නම් පින්න්නතුනේ ඒ රාග සිතට යට වෙලා නොබෝ කාලයක් යනකොටම සිවර ඇරදාලා යනවායිකිව්වා. ගිහි කෙනෙක් නම් මොකද වෙන්නේ. තමන් පුරන සිල්ගුණ දම් ටික අත් තැරලදානු. අඌූ අමොකටද මේ කාල බීලා මිනිස්සුත් එක්කං විනෝදෙන් සාධ පවත්වල ජීවත් වෙනක හොඳයිනි කියලා මිනිස්වා පහු අරගොටම වැටෙන. ඊළංඟට කොට්ි හාමුදුුවෝ කියනවා හැවැත්නී මේ ශාසනයේ යම් පුද්ගලයක් ඉන්නවා ඒ පුද්ගලයා චතුර්ත අධ්‍යානයත් උපදවාගන්නවා. චතුර්ත අදධ්‍යානය. චතුර්ත අධ්‍යානයේ තමන් උපදවාගෙන උපදවාගත්තු බව දැනගෙනම භික්‍ෂූණ එක්ක භික්‍ෂූුණයෙන් එක්ක උපාසකයන්නෙක්ක උපාසිකාවන්නෙක්ක රජවරු ඇමතුවරුවක්ක නොයකුත් නොයෙකුත් ගුණදම් සිිල්දම් නැති අඇත් එක්කං නිමාවක් නැති කතාබහට ආසරයට ආය පටන්ගන්නවා. දෙැමකුද වෙන්නේ. නොබවෝ කාලයක් යනකොටම ආපහුවාරයක් අර යටකරගත්තු කෙලෙස්ටි කාපහු උද්ඩට මතුව නොයකි්වා. අර කුසල් හිත මේ කෙලෙස්වලින් යට කරනවද නැද්ද. යට කරලා නො බලන්නොප ප නොත්ී. ඒ භික්‍ෂුවක් නං අන්තිමේදී ඒ රාග සිත රහු වෙලා සිවුර ඇර දාලා යනවා ගිහි කෙනෙක් නම් පින්වතුනේ තමන් රකින සීලේ ගුණේ ධර්මය පැත්තකට දාලා පින්වතුනේ ආපවුවාරයක් කාමලුවෝකෙ මුසපත්වෙනවා. උපමාවක්කිව හරී ලස්සන එක දියවිලත් තියනෝ. මේ දියවිලේ පින්වත්න යම් කාලෙක හළඟ නැත්තන් යම් කාලෙක වැස්ස නැත්තං ඒ කාලයේ මේ දියවිලේ පින්වතුනේ රැි නංවන්නේ නෑ. ඒ රැලි නවන්න ඇත්ති කබද වෙන කන්ද සුළඟ නැතිතා වැස්ස නැතිතා. දැන් කවුරු හරි කියනවා ආයනං ඔය දියවිලේ රැලි නැගෙන්නෙම නැගෙන්නෙම නෑ කියලා මේ කතාව සත්‍යයක්ද. මේ කතාව සත්‍යයක්වෙෙන නෑ. ඇයි යම් දවසකද ආපහු හුලන් හමින් වහින්න පටන්ගත්තොත් එදාට මේ දියවිලේ ආයත් රැලි නගෙනවද නැද. ආය ත්‍රෙලින ගෙනවා අන්නේ වගේ තමයි මොන තරං කෙලෙස් යටපත් කරගෙන අපි චතුර්තත් ධ්‍යානය උපයාගෙන වාසය කලා උනත් පන්නතුනේ තවදු තව දුරටත් මේ කෙලිස්ටික යටපත් කරගත්ති නැත්තං අනුන්ගේ කතාභායෙක්ක අනුගේ ගනුදෙන වෙක්ක ලාභසත්කාරය කඇලිල ගැලිල බැඳිල ජීවත්ව එන්න පටන්ගත්තොත් හුලං ඇවිල්ල වැස්සිනකොට රල නැංග වගේ පින්නුතුනේ ආය අර යටපත් කරපු කෙලිස්ටික ආයුඩට එෙන කිව්වා. ඇයි මේෙලිස් පින්වත්න මුළුමනින්ම පින්වති දුරු කරලා නෙවේනිේ. සමුත් චේද වසයෙන් ප්‍රහණය කරලා නෙමේනි. අයිතරයට පතිච්ච කකිලිස් ධර්මටික ආයත් වෙනවා. රාග සිතට අහු වෙලා ඒ භික්‍ෂුවක්නනා සිවර ඇරදාලා යනවා. ඊළඟට කිව්වා පින්වත්න. ඇවැත්නිි මේ සාසනයේ තවත් පුද්ගලයක් සබ්බ නිමිත්තානං අමනසිකාරා අනිමිත්ත චේතෝ සමාධින් උපසම්පද්්‍ය විහරති. නිත්‍යාදී සියලූම නිමිතිවලින් තොරව බලවත් වූ විදර්ශනා සමාධියත්තු පද්ද වගෙන ඉන්නේ. හැබැයි එහෙම කෙනත්. එවන් සමාධියක් උපද්දවා ගත්තත් පින්වත්න ආපහු අර භික්‍ෂු පිරිසේක්ක භික්‍ෂුණී පිරිසේක්ක උපාසකෙවේ උපාසිකාවෝයක් රජවරුවක්ක ඇමතිවරක් නොෙක් නොයෙක් ගුණදම් නැති අයඒක කතා බහ තොරතෝංචියයක් නැතුව පටන්ගත්තොත් නුවමනා පරිද්දෙන් ගනතිනුව පටන්ගත්තොත් ආශ්‍රයේ පටන්ගත්තොත් පින්වත්නී මොකොද වෙන්නේ. අර බලවත් විදර්ශනා සමාධී උපද්ධ වගනි හිටියත් පින්නතුනයට පත්කරපු කෙලෙස්ටිකා පහු ආයුතුඩටනුවා. ත්තර කෙස්ටික ටහුවෙලා පින්නුතුනේ භික්ෂුවක් නම් සිවර හරදාලා යනවා ගිහි එක් නම් පින්නතුනේ මොකද වෙන්නේ ගුණන් ධර්මයෙන් පිරිහිලා යනවා උපමාවක් කිවවා හරරි ලස්සන රජකෙනෙක් හරි ඇමතිවරේ හරි ඇත්ත යානාවන් අශ්ව යානාවන් එ එකරැයක් ගත කරන්න වනයකට යනවා දැම් මේ වනයේ රජවරුන්ගේ සද්ධේ හැමතිවරුන්ගේ සද්දේ සේනාවේ සද්ධය අශ්වයන්ගේ සද්ධය ඇත්තුන්ගේ ශද්ධය මේ හැම්ම ශද්ධයක් නිසාම මේ කැලෙ ඉන්න රැහැයි අන්ගේ හඬ ඉදාරාත්‍රියයට යට පත්වෙනවා.ඉදාරාත්‍රීයට. හැබැයි කවුරුුවරි කිව්ොත් අ එ නම් මේ වනයේ රැහැයි අන්ගේ හඬ එහන්නෙම නෑ කියලා ඒ කතාව සත්‍ය යද්ද. නෑඉදාරයට විතරයි ආපහුවාරයක් අරපි රිසපිටත් වනහම පහෝදාරාත්‍රයේ නම් මේ රැහැයින් හ. වනේ පුරාමහෙනෝ. අන්නේ වගේ තමයි කිව්වා. මේ කියන බලවත් විදර්ශනා සමාධියව උපද්ධ වගත්තත් පින් න්නොතුනේ. අර කෙලෙස් ධර්මටික තවදුරටත් යට කළේ නැත්තං සමුච්චේද වශයෙන්ම දුරු කළේ නැත්තං. ඒ තාක් පින්න්නතුනේ මේ කාමලෝකෙට අනවශ්‍යලෙස විවෘත වෙන්න විවුරෘත වෙන්න ආයාර කෙලෙස් ධර්මටික ආය උපදිනුවයි කිව්වා. මේ අවවාද කරල ටික දවසයි ගියේ. කිව්ව වගේම හත්තිසාරිපුත්ත චිත්ත හාමුදුරු සිවර ඇත ඇරදාල ගිය. දැන් චිත්ත හාමුදුරුවන්ගේ යාලුව ඇවිල කිව්වා. කොට්ටිත හාමුදුරුවන්ට මහා කොට්ටිත හාමුදුරුවනේදා ඔබවහන්සේ කිව්ව මෙහම කතාවක්. නෙන්න මේ විදිහට අය නිමාවක් නැති කතාව පටන් ගත්තොත් සිවුරුුව ඇරදාල යනව කියලා රාගෙට අහු වෙලා. ඇත්තටම ඔබ වහන්සේ එදා. චිත්තහාමුදුරුවන්ගේ සිත ඔබ වහන්සේගේ හිතෙන් දැකලා ඕක දේශනා කලාාද. නැත්තං දෙවියක් ඔබ වහන්සට ඕක කිව්වද කෙනෙහුවා. මහා කොට්ටිත හාන්දුරුව කිව්වා ඇවැත්න මමත් මගේ සිතෙන් චිත්ත හාමුදුරුවන්ගේ සිත විනිවිධ දැක්කා. විනි මම ඕක දේශනා කළා හැබැයිමට ඔහොම වෙන බව දෙවියොත් කිව්වා. දැංනර චිත්ත හාමුදරුවන්ගේ යාලෝටික බුදුරජාණන් වහන්සේ හමුව එන එකෙ හිල කිව්වා ස්වාමීනී නොබූ දවසකට පෙරචිත්ත හාමුදුරුව සිවුර ඇරදාලා ගෙදරගිය කිව හැබැයි උන්වහන්සේ කිව්ව වගේ මේ ප්‍රථමත් ධ්‍යාන දිතිී අධ්‍යාන තෘතිීය අධ්‍යාන චතුරුතත් ධ්‍යාන විතරක් නෙවේ බලවත් විදර්ශනා සමාධියත් උපද්ධවගන හිටියේ හැබැයි ඒත් උන්වහන්සේ සිවුර හරදාලා ගිය ඒවෙලාවෙ තතාගත බුදුහාරම කදවතාලේ. මහනෙනි හත්ති සාරිපුත්ත වූ ්චිත්ත භික්ෂුව වැඩිකල්ල යන්න කලින් ආපහු වාරයක් නෙක්කම්මයෙහි ආනි සංසමනෙහි කරනවයකිව්වා. එකනෙ ගිහිගේ හැරදාලා දැන් පැවිද්ධ හැරදාලායි ගිහිෙතරණකි වැඩිකල්ල යන්න කලින් ආපහු ආරයක් මේ කාමයන්ගේ ආදීනව දකිනකොටමොකොද වෙන්නේ ගිහිගේ හැර දාලා ආයි නික්මින එකේ ආනි සංසාහය මිනෙහි කරනවකිේවා. කිව්වා වගේම වැඩිකල්යන්නට කලින්. ආපහු වාරයක් චිත්ත හාමුදුරුවෝ පින්නතුනේ, කෙස්්‍රැවුල් බහලා කසාවත් ඇඳලා නැවතවාරයක් සම්බුද්ධ ශාසනයේ පැවිදි වුණා. නැවතවාරයක්. පැවිදි වෙලා පින්වත්න්නේ හුද කලාගුණා දැන් වෙනදා ඔයෙන් නැති. තමන් උපදවාගත්තු සමාපත්තිීන් යටකරගෙන තමන් උපාදවාගත්තු ධ්‍යනසුව යටකරගත්තේ පින්වත් පිරිසේක ගැවසිලනි. ඊට පසමොකොද වුණේ දෙවැනි වර පැවිදි වෙලා පිරිසෙන් වෙෙන් වුණා. හුද කලාවුණා. යම් අරමුණක් වෙනුවෙන් නම් පැවිදි වුණේ ඒ අරමුණ වැඩිකල්ලයන්න කලින්ම පින්වත්න සාක්ෂාත් වනා. නොබෝ කාලේකංම, ඉත්ත හාමුදුරුවෝ පින්වතුනේ නැවත මේ ශසනයේ නිවන පිණිස කළ යුත්තක් නැති. සියලු කෙලෙස්සුන් අසාලු මහරහතන් වහංසේ නමක් භාවයට පත් වුණ. පින්වත්න හොඳට මෙනෙහි කරලා බලන්න අපිට කෙලෙස් ධර්ම යටකලා වගේ පේන්න පුළුවන්. හැබැයි පින්වත්න ආපහු වාරයක් අපේ කතා බහ තුළ වුනත් යටකළ කෙලෙස් නැවත පටන්ගන්න පුළුවන්, නැවත උපදින්න පුළුවන්. දුරු කළ පව් ආය පටන්ගන්න පුළුවන්. ඒ නිසා හැකි තාක් පින්වත්නී කෙලෙස් දුරුකිරීමටත් ඒ වගේම යටලාූ දුරුවල කලා වූ ක්ලේෂධර්මයන් නැවත නූපදින පරිද්ධෙන් පින්වත්නී, සබදුරටත් එයට පත් කිරීමටත් පින් වත්න්නේ අපි සිහි නුවනින්ම කටයුතු කරන්න ඕනේ කෙනෙක හොඳට සිහයට ගන්න. එෙතුකොට හිතන්න අර තරං සමාධියවඋපද්ද වගනත් පින් නතුනේ සමාධීයෙන් පිරිහිලා අර ලාමක කෙලෙස් ධර්මටික, අර සිප්පි වෙල්ලො මතු වුණ වගේ දූවිල් ආය මතු වූනාාවගේ ආය රැලි නැංග්වාගේ විලේ මතුවෙනවානම් පින්වත්නී අපි කොච්චර වැෑයම් කරන්න ඕනද මේ හිත කෙලෙස්වලින් ගලවගන්න. හිත කෙසුන්ගේ මුදාදගන්න කොච්චරවෑයම් කරන්න ඕනද. ඒ වැෑම ඒ උත්සාහය පින්වන්ත සියල්ලූ ඇතිකර ගනිත්වා හැමට උතුම් නිර්වාන සම්පත් පිණනිසමේ දේශනාව උපකාරවේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනාව නිමාවට පත්කරනවා. අද මේ දේශනාවේ පින් වන්තදායකත්වේ දරන්නටඒ දුනේ. ඳු බොඩ දෙල් ගොඩ පදිංචි පින්වත් සංජීව ඉදිරිසිංහ පියතුමන් සුජීවා කුමාරපේලි මෑඩියන් කියන පින්වන්ත දෙපල විසින් අරමුණු වතරටෙක් වෙන්නේ කඳුබොඩ දෙල්ගොඩ පදිංචව සිට දෙදස් දහනමේ වර්ෂයහි දෙවන මස දා හතරවන දින නිධන ප්‍රාප්ත කොළඹ ආනන්ද විදුහලේ උසස් පෙල දෙදස් දහාට එම් පහ පන්තියේ ඉගනුම ලැබූ විහඟ තරුෂ ඉදිරි සිංහ පුතනුවන්ට මේ උතුම් කුසල බලයිෙන් නිවං සම්පත් ලැබේවා කෙල පින් අනුමෝදං කරන්නටයි බලාපොරොත්තු වෙන්නේ. ඒ සමගම ජෛතිස්ස ඉදිරිසිංහ චන්ද්‍රා ඉදිරි සිංහ යන මෞදත්්පිය දෙපලටත් පින් අනුමෝදං කරලීමට බලාපුොරොත්තු වෙනවා. පින්වතුනේ, රගත් උදාාර්ථර කුසල් නමින් මියගිය පුතනුවන් ඇතුළු මියගිය සියලුම ඥාතීන්ට අනුමෝධං කරමු සියල්ලෝ පිින් අනුමෝධංව සැපවත් වෙත්වා දුකින් මිදී නිවං දකිත්වා කියල සාදූ කියල පින් අනුමෝධං කරමු. දේශනාවේ දායකත්වේදරූ ඔබටත් බන ඇසූ හැමටත් නිදුක් මිරෝගී බව රජීනය සැපජීවනය උදාවේවා බුද්ධාධුතුමන්්‍යෙ වුණු සැසුනු, අමාමහා නිවන මේේ කුසල බලයෙන් අපටත් ලැබේවා කෙල සාදුු කියල ප්‍රාර්ථනාවන් ඇතිකරගනිමු. ලොවසසුන සුරකින සියලු සම්මාධිට්ටිකදි විරාජ මණ්ඩලේටත්ම පින් ලැබේවා ඔතුම් නිවනිින් දෙවියෝද සැනසිත්වා කෙල සාධහූ කියල දෙවියන් ටත්. අනුමෝදං කරමු. ආකාසට්ඨාචබුම්මට්ඨාදිීවානාගා මහිද්ධිකා ප්nyaංතන් අනුමෝදිත්වා චිරංරක්කං තුලෝක සාසනං චිරංරක්හං තුදම්ම දීසනං චිරංරක් හංතෝත්වං සදා පුරා අවුරුදු විසි පහක් ලෝතුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ ළඟහිදලා. උන්වහන්සේට සයාතින් උපස්ථාන කළ අග්‍ර උපස්ථායක වූ මහා පින් ඇති ආනන්ද මහරහතන් වහන්සේ පින්වතුනේ මෙහෙම ප්‍රාර්ථනාාවක්කළා දසබල සේලප්පබවා නිබ්බාන මහා සමුද්ද පරියන්තා අට්හංග මග්ග සලිලා ජින වචන නදී චිරං වහතුූ. දසබල බුදුරජාණන් වහංසේනම් මහ පර්වතය මුදුනින් හටගත් අමාමහා නිවන නම් මහසයුර කෙලවර කොට ඇති. ආර්රය අෂ්ඨාංගික මාර්ගයනම් සිසිල් දියපිරුණු එවතුම් තතාගත බුද්ධ වචනයනම් වූ ගංගාව අපමන සත්ව ඉන්ගේ අනන්ත සංසාර දුග්ගිනිි නිමාලමින් තව බොහෝ කල් ගලාබසීවා.